IPL 2021 තරගාවලියේ දෙවැනි දිග හැරුම ආරම්භ වුණේ මුම්බයි කණ්ඩායමත් චෙන්නයි කණ්ඩායමත් අතරේ. ඒ තරගයේ පළමු භාගයේ අවසන් වුණාට පස්සේ දිගු විවේකයකින් පස්සේ තමයි දෙවැනි කොටස ආරම්භ වුණේ. චෙන්නයි කණ්ඩායමත් මුම්බයි කණ්ඩායමත් අතර තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ චෙන්නයි කණ්ඩායම. ලකුණු ලබා ගන්න අසීරු තනතිල්ලේ චෙන්නයි ක්‍රීඩකයෝ ඉනිම ආරම්භයේ දරුණු පසුබෑමකට ලක් වුණා. තරගයේ චෙන්නයින් මේ පළවෙනි පන්දුව හය අවසන් වෙද්දී චෙන්නයි ක්‍රීඩකයෝ හතර දෙනෙක්ම ලකුණු 24ක් වෙද්දී ක්‍රීඩාගාරයට යවන්න මුම්බයි පන්දු යවන්න සමත් වෙනවා. එතනින්දන් තරගයේ ඇදගෙන යන රුඩ්රාජ් ගයික්වාඩ් රවීන්ද්‍ර ජඩේජා දෙන්නා ලකුණු 105ක් වෙනකම් කඩුල්ලක් දෙන්නේ නැතුව චෙන්නයි ඉනිම අරගෙන යන්න සමත් වෙනවා. එතනින් පස්සේ ඒ කියන්නේ ඉනිමේ 17 වෙනි පන්දුවාරයේ අවසානයේ ඉඳන් තමයි චෙන්නයි කණ්ඩායමේ ප්‍රහාරය දරුණු කරන්නේ. 18 වෙනි පන්දුවාරයේ ලකුණු 10ක් 19 වෙනි පන්දුවාරයේ ලකුණු 24ක් ලබා ගන්න චෙන්නයි කණ්ඩායම බුම්රා යවපු ඉනිමේ අවසාන පන්දුවාරයටත් ලකුණු 15ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දුවාර තුනකදී ලකුණු 11කට කඩුලු දෙකක් ලබාගෙන චෙන්නයි ඉනිම විනාශ කළ ට්‍රෙන්ට් බෝල්ට 19 වෙනි පන්දුවාරයේ එල්ල කළ ප්‍රහාරය තමයි තරගය වෙනස් වෙන්න ලොකුම හේතුවක් වුණේ. කොහොම වුණත් ලකුණු 157 ක ඉලක්කයක් හඹා යන්න ආපු මුම්බයි ක්‍රීඩකයෝ හොඳින් පන්දුවට පහර දෙමින් හිටියත් කඩුලු බිඳ වැටීමත් එක්ක මුම්බයි ඉනිම පසුබෑමකට ලක් වුණා. පොලාඩ් එක්ක සෞරභ් තිවාරි පිටියේ ඉදදී මුම්බයි කණ්ඩායමට යම් ජයග්‍රහී අපේක්ෂාවක් තිබුණත් පොලාඩ්ගේ දැවියාම එක්ක මුම්බයි කණ්ඩායම තරගයේ පසුපස පාදයට ඇදලා දාන්න චෙන්නයි කණ්ඩායම සමත් වෙනවා. රෝහිත් ශර්ම වගේම හර්දික් පාණ්ඩ්‍යා මුම්බයි කණ්ඩායමට සෙල්ලම් නොකළ අඩුවත් තරගයේ පරාජයට හේතුවක් වුණා කියන දේ තමයි අපිට දකින්න තිබුණේ. රටරාජ් නොදෙවි ලබා ගන්න ලකුණු 88 තමයි තරගයේ තීරණය චෙන්නයි කණ්ඩායමට වාසිදායක විදිහට අවසන් වෙන්න ලොකුම හේතුවක් වුණේ. සාමාන්‍යයෙන් තරගාවලියක ආරම්භයේ පරාජයන් කිහිපයක් එක්ක තරගාවලිය ආරම්භ කරන කණ්ඩායමක් විදිහට ප්‍රසිද්ධ මුම්බයි කණ්ඩායම තරගාවලියේ දෙවැනි කොටස ආරම්භ කරද්දී අලුත් තරගාවලියක ආරම්භය කියලා රැවටිලා මුල් තරගයේ පරාද වෙන පුරුද්ද මෙදාපාර කළොත් නම් සුපිරි 4ට එන එකත් මුම්බයි කණ්ඩායමට අපහසු වෙන්න පුළුවන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.